ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් ආදරය කරන ගොඩක් දකින්න කැමති සුරූපී නිළියක් අද අපිත් එක්ක කතාබහට එකතු වෙන්නේ. කවුරුත් දන්නව නිලන්ති ඩයස් කිව්වා. කියන්න නම කියන්න ඕනේ. ඉතින් නිලන්ති කියන්නේ නැන්දගේ අඩිපාරේ ආපදුවක්. අපි මුලින්ම නැන්ද ගැන කතා කළා. නිලන්ති ගැන කතා කරමු. අයිබෝන් මේ නැන්දා කියන්නේ බියුලා ඩයස් කරනවත් නෑ. මගේ නැන්දා. හැබැයි බියුලාන්ටි මේ ගොඩක් ඒ කියන්නේ ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටිවල හිටියා. ඉතින් එයාගේ දක්ෂකමක් පෙන්වුවා. එයා හොඳ ඩාන්ස් කෙනෙක්. ඉතින් ඊට පස්සේ එයා මේ විවාහ වෙලා මේ ෆොරින කෙනෙක් එක්ක විවාහ වුණේ. ඉතින් ඊට පස්සේ එයා මේ විදේශගත වුණා. ඉතින් හැබැයි බියුලාන්ටි දැන් මම මේ ශේෂ්ත්‍රයට ආවට බියුලා මගේ නැන්ද සම්බන්ධයක් එහෙම නැහැ. මොකද මම ඇත්තටම මේ ශේෂ්ත්‍රයට ආවේ මේ කියන්නේ මම ශේෂ්ත්‍රයට මේ එන්න හිටියේ නැහැ කවදාවත්. මේ වගේ දෙයක් තෝරගන්න හිටියේ නැහැ. අහම්බෙන් ආවේ. ඒ ආපු මුල් දවස් මතක් කරමු අපි. මං ඇත්තටම මං ආවේ කියන්නේ මම ඉස්සෙල්ලාම මං නර්තන ශිල්පිනියක් විදිහට ජිප්සිස්ලාගේ නර්තන කණ්ඩායමේ හිටියා. ඉතින් එතකොට ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඒ කියන්නේ ඒ කාලේ මේ ඩාන්සින් කියන දේ වැඩි තිබුණ නැහැ. ඉතින් ඒ මගේ ෆොටෝ එකක් කවර් පේජ් එකක් වැටිලා තිබ්බා පේපර් එක. ඉතින් පස්සේ ඒක දැක්කලා මේ ටිරෝන් මයිකල් මගේ තාත්තගේ යාළුවෙක්. ඉතින් එයා තමයි එයාගේ හරහා තමයි මගේ මම පළවෙනිම චිත්‍රපටයක් රඟපෑවේ. ප්‍රධානම චිත්‍රපටයක් ජොලි හලෝ චිත්‍රපටය ලාල් ප්‍රියදේව මහත්මයාගේ. ඉතින් ඒ ප්‍රධාන චරිතය බඳු සමරසිංහ මහත්මයාත් එක්ක තමයි නිරූපණය කරේ. ඉතින් ඒ චිත්‍රපටියට තමයි මට ඉස්සෙල්ලාම කලාශේෂ්ත්‍රයේ ආරාධනා ලැබුණේ. ඉතින් ඒ පළවෙනි චිත්‍රපටිය මගේ කර්ලිවල්ලා දවස් 100ක් විතර ගියා. ඒ චිත්‍රපටිය ඊට පස්සේ දිගටම මට චිත්‍රපටි ලැබුණා. ඒකෙන් තමයි මම ඉතින් කලා ශාස්ත්‍රයේට සිනමාවට ඉස්සෙල්ලාම පිවිසුනේ එතනින්. පිටිකොටපන්න ඕනේ ගීතයට ඔබ දක්වපු රඟපෑම පුංචි තිරේ හැමෝම ආසාවෙන් බලන් හිටියා. අපි ඒ ගැනත් මතක් කරමු. ඇත්තටම මේ ඔව් ඉස්සර මේ පාර යන්නත් බෑ මේ අපිට කියන්නේ පිටිකොට පන්න ඕනේ කියලා අර පිටිකොට පන්න ඕනේ යනවා කියලා. එහෙමයි කියන්නේ. ඉතින් ඒ තරම් මේ ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඒ කාලේ ඉතින් මං හිතන්නේ මේ වැඩි ඩාන්සින් කියන දේ මේ තිබුණ නැහැ. ඒ කියන්නේ ස්ටේජ් වල ඒ වගේ ඩාන්සින් ගෲප් කියන දේ අඩු කාලයක් අඩුවක් තිබ්බා. ඉතින් ඒ දෙයින් ඇත්තටම මිනිස්සුන්ට නිකන් හරි වෙනසක් දැනුණා මේක මේ අපි තුන්දෙනා ඩාන්ස් කරනකොට. ඉතින් ඒක ගොඩාක් ප්‍රසිද්ධ වුණා පිටිකොට පන්න ඕනේ කියන එක. ඊට පස්සේ මං හිතන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් නම් ගොඩාක් ඩාන්සින් ගෲප්ස් තියෙනවා. ඉතින් අපි ඉස්සර ඉඳන්ම ඩාන්ස් කරා. ඉතින් නිලන්තිව අපි ක්ෂේත්‍ර කීපයක දකිනවා. ස්ටේජ් වලදීත් අපි දැක්කා. ස්ටේජ් ඩ්‍රාමා වලත් නිලන්ති හිටියා. නිලන්ති වඩාත් කැමති කොයි ක්ෂේත්‍රයකටද? ඇත්තටම මම ආස මේ නර්තනය තමයි. මං ගොඩක්ම ප්‍රේ කරන්නේ නර්තනය. මං ගොඩක් ආදරය කරන්නේ නර්තනයට. ඉතින් ගොඩක් දක්ෂකම් පෙන්නලා තියෙනෙත් නර්තනයෙන් තමයි. මේ දැන් මාව හම්බුනහම මගේ රසිකයන් කතා කරන්නෙත් මගේ නර්තනය ගැන, අහන්නෙත් ක්ලාස් කරනවද ළමයි වවන්නද එහෙම කියලා ඔක්කොම හැමතිස්සෙම ඩාන්සින් වල තමයි මං ගොඩක් ආදරය කරන්නේ. නිලන්ති හිට්ටුණා කියලා කිව්වොත් නෙවෙයි රියැලිටි ෂෝ වලි. රියැලිටි ෂෝස් අතර මම දැන්ට මං හිතන්නේ රියැලිටි ෂෝස් තුනක් කරලා තියෙනවා. ඒ කරපු හැම රියැලිටි වැඩසටහනකින්ම මම කරපු පළවෙනි එකකින්ම සෙමි ෆයිනල් ආවා. ෆයිනල් ආවා. ඉතින් මට දෙවෙනි ස්ථානේ පළවෙනි හම්බුණා. ඊට පස්සේ මම රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් අතර දෙකක් කරා. ඒකෙත් ෆයිනල් ආවා. එකකින් අපි ජයග්‍රහණය කරා. කරපු හැම එකෙම අවසාන මහතරගෙ දක්වා ඇවිල්ලා තියෙනවා. ජයග්‍රහණය ලැබලා තියෙනවා. ඉතින් ඇත්තටම මම හරි ආසයි කම්පිටිෂන් වලට, රියැලිටි කම්පිටිෂන් වලට. දැන් ඉස්සරහට ආයි ආරාධනාවක් ලැබිලා තියෙනවා එන මාසෙ ඉඳන් තව එකක් කරන්න.
ඒකත් බාරගත්තා. මොකද මේ ඩාන්සින් කියන දේ මට පෙන්වන්න පුළුවන් මගේ ඒ ටැලන්ට් එක. හා අනිත් එක රියැලිටි කම්පිටිෂන් වල එක එක විවිධ තේමාවල් අපිට එතකොට ඒ ඒ අපිත් ඒ දේවල් ඉගෙන ගන්නවා. කියන්නේ එක එක දවසට එක එක විදි, එක එක දවසට එක එක ඩාන්සින් ස්ටයිල්ස්. ඉතින් එතකොට අපිත් ඒ දේවල් වලින් අපිත් ඉගෙන ගන්නවා මොන හරි දෙයක්. ඉතින් ඒකින්ද මම ගොඩක් ආදරය කරනවා, ගොඩක් ආසයි රියැලිටි වලට යන්න. රියැලිටි තරඟ බිමේ නමක් තියලා තියෙනවා, හිට් එකක් වෙලා තියෙනවා. ආයේ රියැලිටි කිව්වොත් නිලන්ති ඩාන්සින් වලට. එහෙම කියන නිලන්තිගෙන් අපි ආසයි දැනගන්න රියැලිටි ගැන ඔයා දරන්නේ මොන වගේ මතයක්ද? මම දරන්නේ කියන්නේ රියැලිටි ටින් හැම channels වලම රියැලිටි competitions තියෙනවා. ඉතින් ඒ වලින් ගොඩක් කියන්නේ ගොඩක් ආසයි අපේ රසික ජනතාව ඒව බලන්න, ඒව කමෙන්ට් කරනවා හරියට. ඉතින් මම ආසයි ඒ වලට යන්න. මොකද වෙනස් වෙනස් දේවල් ඉගෙන ගන්න පුළුවන්, විවිධාකාර අත්දැකීම් ලබනවා ඒවල්. ඒ දේවල් වලින් අපිත් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒකින්ද මමත් ආසයි රියැලිටි වලට යන්න. ජාන්ති වඩාත් කැමති හම්බ කරන්නද වියදම් කරන්නද? එහෙමනම් නැහැ. එහෙම ඉතින් මම ඇත්තටම ගොඩාක් මේ පහුගිය දවස් ටිකේම ගොඩක් නිහඬව හිටියා. වැඩි මේ චිත්‍රපටි ටෙලි නාටි මම වැඩි ගියෙත් නැහැ. කියන්නේ මගේ බබත් එක්ක හින්දා. ඒ කියන්නේ යා වෙනුවෙන් මගේ කාලේ මම කැප කරා ගොඩක්. ඉතින් දැන් මම හිතනවා මට දෙයක් එයත් එක්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ යා දැන් චුට්ටක් ලොකුයි. ඒක හින්දා මට ආයි මොන හරි දෙයකට යන්න පුළුවන් කියලා මම හිතනවා. නැන්ද රංගපෑවා නැන්ද ක්ෂේත්‍රයෙන් ඉවත් වුණා. කැමති නැද්ද නැන්දවත් එකතු කරගෙන යමක් ලෝකෙට දෙන්න, කලා ලෝකෙට? මම හිතන්නේ නැන්දයා නැන්දනම් එන්නේ වගේ. එයා ඇවිල්ලා යනවා. යාටද මේක දැන් ඉන්ට්‍රස්ට් නැහැ ඒ සම්බන්ධයෙන්. එයා ඉතින් ඉඳලා හිටලා ලංකාවට ඇවිල්ලා යනවා. වැඩි ලංකාවේ ඉන්නේත් නැහැ. ආවත් දවස් දෙකක් තුනක් වගේ. එහෙනම් එයා වළගන්න මං හිතන්නේ. පුංචි හදවත් වෙනුවේ ලිටල් හાર્ට් පාගමනට රන් එකට නිලන්තිත් එකතු වුණා. අපි ඒ ගැනත් මතක් කරමු. ඇත්තටම මේ ලිටල් හાર્ට්ස් ව්‍යාප්තිය කියන්නේ හොඳ දෙයක්. ඉතින් හොඳ වැඩකට අපි කලාකරුවෝ එකතු වෙලා යන්නේක ඉතින් හැමෝටම හොඳයි. කියන්නේ අනිත් එක ගොඩක් වෙලාවට මං මේ දෙරණත් එක්කත් වැඩ කරනවා. ඉතින් ඒකෙහිඳ ඒ මට ගොඩක් ආරාධනා ලැබෙනවා ඒ මේ channel එකෙන්. ඉතින් මට ඉතින් මම ගොඩක් ආදරය කරන channel එක. මොකක්ද ඒකේ පරමාර්ථය? little heart පරමාර්ථය? ඇත්තටම පුංචි හදවත් වෙනුවෙන්, ඒ කියන්නේ මේ පුංචි මේ මනුෂ්‍යත් දෙරණ සල්ලි එකතු කරලා පුංචි හදවත් වෙනුවෙන් ඒගොල්ලෝ ඒ සල්ලි මේ හදවතේ මම හිතන්නේ සිදු හදවත් රෝගී දරුවන් වෙනුවෙන් යමක් කරන්න හොඳ කොහොම හරි කමන්නේ හොඳ දෙයක් තියෙදි මම ගොඩාක් කලාකරුවන් එදා එකතු වුණා. ඉතින් අපි පාගමනේ යදුනා. ඉතින් අපිට කරන්න පුළුවන් දේ පොඩි දෙයක් හරි කමන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් දේ අපි වෙනුවෙන් කරනවා. channel C ගැන නිලන්තිගේ මතකයන් අවදි කළොත්? ඇත්තටම මේ channel C මම ගොඩක් කාලෙ මම බලලා තියෙනවා. දැන් ඇත්තටම අපිට කාලේ අඩුයි ඉතින් බලන්න TV බලන්න. ඒ වුණාට මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට birthday programs වලට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ gift දීලා මේ ඒ කට්ටියව surprise කළා. ඉතින් මම මේ ඒක මම ඇත්තටම අගය කරනවා. මම දැක්ක ගොඩක් කට්ටිය ඒ වෙනුවෙන් සතුටු වෙනවා. ඉතින් ඒක මොකද තමන්ගේ බර්ත්ඩේ එක දවසේ කියන්නේ ඉතින් ස්පෙෂල් දවසක් නේ. ඉතින් ඒ ස්පෙෂල් දවසේ ඇවිල්ලා ඒගොල්ලෝ සර්ප්‍රයිස් කරන එක ඉතින් ලොකු පිනක් කියලා හිතනවා. ඇත්තටම හොඳ දෙයක් ඒක. නිලන්තිගේ ඉදිරි කටයුතු ගැනත් මතක් කරමු මේ වෙලාවේ. මගේ ඉදිරි කටයුතු කියන්නේ දැන් ගොඩක් ඩාන්සින් ෂෝස් තමයි. ඉතින් ගොඩක් ආරාධනා ලැබෙනවා. ඉතින් මේ දවස්වල මේ රිදි රැක් රියසල් කරනවා. අපි අවුරුදු අවසානයේදී ඉතින් ලොකු ප්‍රසංගයක් කරනවා. කලාකරුවන් ගොඩක් රාශියක් ඉන්නවා. ඉතින් ඒ ප්‍රසංගේ ඉතින් ඒකට රියසල්. ඒකට දැන් මම කිව්වා රියැලිටි ටව ග්‍රෑම් එකක් ඉන්නවා කියලා. ඉතින් ඒකේ රියසල් තියෙනවා.
ඊට අමතරව ෂෝස් තියෙනවා මේ දවස්වල ගොඩාක් අර ඩාන්සින්ව තමයි නර්තනයේ යෙදීම තමයි ඉන්නේ වෙන වෙලා වැඩක් කරන්න වෙලාවක් නැහැ ඒ ඩාන්සින් කටයුතු සාර්ථක වෙලා ලංකාවේ දක්ෂ පිළිගන්න තවත් ජනප්‍රිය ප්‍රසිද්ධ නෙමෙයි ජනප්‍රිය ඩාන්ස කෙනෙක් වෙන්න අවස්ථාව හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා channels අපි ප්‍රාර්ථනා කරනවා thank you අද අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි අත්‍යවම channels එකත් මම දවසෙන් දවස දෙවිනුවට එන්න මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට රුපියල් ලක්ෂයක් මදිද හොඳයි එහෙනම් ඔයාට රුපියල් ලක්ෂ දෙකක් දෙන්න දැන් අපි සූදානම් ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම ආගේ ෆෝන් එක අරගෙන win කියලා type කරලා 3947ට SMS එකක් කියලා තරගය register වෙන්න ඊට පස්සේ music caching ඔයාගෙන් අහන ප්‍රශ්න වලට win histana ඒද බීද සීද කියලා type කරලා 3947ට SMS එකක් යවන්න වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දුන්නේ ඔයා නම් ඔයාට මුදලින් ලක්ෂ දෙකක් දෙන්න අපි සූදානම් ඉතින් එක්මන් කරන්න මුදල් රුපියල් ලක්ෂ දෙකක් දිනා ගන්න